من دلارم بکنم. අපේ online platform එකට ආවම තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි marketing පැත්ත සහ online island wide delivery එක සම්බන්ධව. එතකොට අපිට Daraz එක හම්බුණා. Daraz එකෙන් marketing පැත්ත සහ island wide delivery එක ගැන අපිට ලොකු ඒක කරද්දී අපිට ලොකු support එකක් හම්බුණා. ඒකින් තමයි අපි Daraz එකත් එක්ක වැඩ කරන්න තීරණය කළේ. අපි උදේම ආවට පස්සේ තුලාරා orders මොනවද තියෙන කියලා බලලා ඒවා ටික process කරනවා. ඊට පස්සේ packing කරන වැඩ ටිකයි. එතනින් එහාට ඒ ඔක්කොම customer යවන දන්න වෙනකම් ඔක්කොම ටික delivery කරන දන්න වෙනකම් process එක මම තමයි බලන්නේ. ඊට පස්සේ අපි ඒවා hand over කරලා පස්සේ delivery වෙලාද කියලා බලනවා. ඒ ටික ඔක්කොම කරලා feedback එක customer ගේ feedback එක බලන එකත් තුලාරා තමයි ඒ ටික ඔක්කොම බලන්නේ. අපි දෙන්නත් එක වැඩ කරන නිසා ඒක සෑහෙන ලේසි දැන් අපි දෙන්නට එකට උදේට එනවා එකට වැඩ කරනවා ඉතින් එකට දෙන්නට යන්නත් පුළා ඉතින් එහෙම තමයි අපි සෙලපික්ස් ටූල් එකට තමයි වඩාම කැමති මොකද අපි එක අයිටම් එකක් අලුතෙන් ලිස්ට් කරාත් ඒකට ට්‍රැෆික් එක ගෙන ගන්න එකට සහ අපේ ස්ටොක් මොකක් හරි අයිටම් එකක් වැඩි වුණොත් එහෙම ඒ ස්ටොක් එකට ට්‍රැෆික් එක අර ගෙන්නලා ඒක ඉක්මනට සෙල් කරගන්න එක ගැන මේ කරගන්න අපිට ලොකු පාසක් වෙනවා සෙල් පික් කියන ටූල් එක. සාමාන්‍යයෙන් අපි නම් ගොඩක්ම කැමති ලෙවල් 11 කැම්පේන් එකට තමයි. ඒක තමයි අපේ අවුරුද්දේ ඇත්තටම ලෙවල් 11 කැම්පේන් එකත් එක්ක නොවැම්බර් තමයි අපේ සාමාන්‍ය සේල්ස් වැඩිම මාස විදියට වැටෙන්නේ. ඇත්තටම කොවිඩ් පීරියඩ් එකේ අපි ඇත්තටම අපිට බිස්නස් කරන්න මේ අපි මොකද ෆර්නිචර්නේ ඉතින් ඒ දවස්වල කොහොමද අපිට බිස්නස් කරන්න විදිහක් තිබෙන්නේ නැහැ ඇත්තටම අපි අපේ 100%ම සෙල් කළේ Daraz එක through ඇත්තටම ඒ දවස්වල ලොකු සේල් එකක් කළා ඒක සෑහෙන්න වටිනවා අපිට මේ Daraz එක through ඒ දවස්වල කරපු නිසා මොකද අපේ වැඩ කරන අයට හැමෝටම අපිට සැලරි දෙන්නේ හැමදේම පුළුවන් උනේ ඒ නිසාම තමයි සාමාන්‍යයෙන් අර ඔෆ්ලයින් මිග්‍රන්ටි අපේ ෂෝරූම් එකට ඇවිල්ලා බලලා ගන්න පුළුවන් ඒකකොට අර තමාර දුර ඉන්න කට්ටියට ගොඩක් එන්න අමාරු ප්‍රශ්න තියෙනවා මේ එතකොට අපිට දැන් ওই Daraz එක ගැන තියෙන විශ්වාසයත් එක්ක කස්ටමර්ස්ලා ඕඩර් කරාම අපි ඒ විශ්වාසය රැගෙන විදියට අයිටම් එක ඩිලිවර් කරාට පස්සේ අපිට මේ සෑහෙන කස්ටමර් බේස් එකක් හැදෙනවා ඒ ඔන්ලයින් මාකට් එකෙන් අපි දුර ඉන්න කට්ටිය ලොකු බේස් එකක් හැදෙනවා මොකද අපි ජැප්නාටු ගෝල් සෑහෙන සේල් ඒ කියන්නේ හැමෝම කස්ටමර්ස්ලා අඳුරගත්තේ ගොඩක් මේ ෂෝරූම් එකට වඩා අපේ Daraz එකනුයි ඔන්ලයින් බිස්නස් එකට අද නම් හම්බුනේ නම් මැත්ස් ක්ලාස් එකේ ඉලෙවල් මම තමයි අතන දෙකලා කැමත්ත කැතිලා කතා කළා ඒ විදිහ තමයි තින්නේ ඇත්තටම අරේන්ජ් මැනේජර් වඩා අපිට කම්ෆර්ටබල් මෙහෙම තමයි නේ ඔව් මම තත්තර අරේන්ජ් මැනේජර් ගැන හිතුවේ නෑ ලව් මැනේජර් තමයි මම පොඩි ගාලි නම් මාත ඒ කියන්නේ කැමැත්ත තිබ්බේ පොඩි ගාලි නෑ ගාලි නෑ ඒකට I think අපි දෙන්න යාළු වෙලා අවුරුදු 8ක් ඉතින් ඊට පස්සේ තමයි මැරි කරේ ඇත්තටම මේක හොඳයි මොකද ඒක අපි දෙන්න ගැන අපි දෙන්න දන්නවා ඒක හොඳයි සාමාන්‍යයෙන් ඇරේන්ජ් මැනේජර් කෙනා ලව් මැනේජර් කෙනාම දෙන්න ගැන දැනගෙනනේ මේ මැරි කරන්නේ එතකොට සෑහෙන ලේසි මං හිතන්නේ ලයිෆ් එක කරා යන්න ඇත්තටම මම කැමති එයා ඇත්තටම ඔටෝමොබයිල් ඉංජිනියර් කෙනෙක් ඒ වුණාට එයා ජොබ් එක අයින් කළා අපි දෙන්නත් එකතු වෙලා බිස්නස් එකට කැමති වුණා ඉතින් අපි දෙන්නත් එක එකතු වෙලා ඒක අර අරන් යන එකට හරි කැමති මම ඇත්තටම මේ ඔය ජොබ් එකේ
අයින් වෙලා මේ බිස්නස් එකත් තුලාරත් එක්කම කරගෙන යන එක ගැන සතුටු වෙනවා. මොකද මටත් එතකොට ඒකට ලොකු සහයෝගයක් දක්වන්න පුළුවන්. එයාගෙනුත් මට මගේ පැත්තට සහයෝගය හම්බෙනවා හැමදේම. මම හිතන්නේ එහෙම කරගෙන යන එක හොඳයි. ඇත්තටම දැන් අපි මැරි කරාට පස්සේ දැන් මම වෙනම ගෙදරින් ආවට පස්සේ ඉතින් මෙයාගෙන් තමයි මට ෆුල් සපෝට් එක හම්බුනේ හැම දෙයකටම. අපි ඊට පස්සේ වෙනම ෂෝරූම් එකක් පටන් අරගෙන ආයි වෙනම ඔන්ලයින් බිස්නස් එකකට හැම දෙයකටම මට හෙල්ප් කළේ. ඔව් ඉතින් අපි ඇත්තටම අපි මේ මහරගමන මූ වෙලා ඉතින් අපි ව්‍යාපාරයක් අරගෙන ඒකේ ඔන්ලයින් ඔක්කොම ටික ප්‍රොසෙස් කරලා ඊට පස්සේ තමයි අපි ෂෝරූම් එකකට මුන්නේ. අපි දෙන්නට වැඩිලා ගස් වැඩි නින්ද ෂෝරූම් එකට මු වෙලා දැන් ඒ විදිහට තමයි ඉතින් කෙලගෙන යන්නේ. ප්ලෑන් එක ඇත්තටම කිව්වොත් අපි තව අපේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කළා. මට ලොකු ආයිඩියා තියෙනවා තව බ්‍රාන්චස් දෙක තුනක් ඕපන් කරන්න කොළඹින් පිට. අපි දැනට ඒ වෙනින් තමයි වැඩ කටයුතු කරගෙන යන්නේ. කපල් එකක් විදියට බිස්නස් එකක් කරද්දී ඇත්තට මේක හරි ජොලි. මොකද දෙන්නම එකට මම ඉස්සෙල්ලා මෙයා වර්ක් කරද්දී මම කැමති නෑ මෙයා උදේට යනවා. ආය හවසට එනකොට දවල්ට මම තනි. ඉතින් දෙන්නව දැන් එකට ඒකට මම කැමතියි. අපි දෙන්නා එකතු වෙලා හැම ප්‍රශ්නයකටම මූණ දෙනවා. කණ්ඩු වෙලා මොනක ඉතින් මූණ දීලා ඉන්න. තමන්නේ නෑගෙන ගෝල්ස් සැලෙන්සරට වෙනස් වෙනවා. ඇත්තටම මෙයා බිස්නස් එකට සම්බන්ධ වුණාට පස්සේ යා ටිකක් ඔරිගින් කියන්නේ හොඳට බිස්නස් එක ගැන මහන්සියනවා කියන්නේ දෙන්න මට වඩා එයා ගොඩක් මහන්සියලා දේවල් කරනවා. එයා මම හිතන්නේ බෝල් එක මට ඉස්සර මේ මම වෙනම ඉදි මට තේරෙනවා මේකේ මේ දේවල් කරා නම් හොඳයි කියලා. මේ දේවල් කිව්වට තමයිලාට මේ කරගන්න අමාරුයි වෙනම ඉන්න ඉඳා. ඉතින් මමත් දැන් මෙතන සම්බන්ධලා ඉඳා අපිට මේ දේවල් මගේ ඔළුවේ තිබ්බ දේවල් ඔක්කොම කරගන්න පහසුවක් කියලා තමයි තියෙන්නේ. මගේ නම් ඇත්තටම ලොකුම ගැප ගැනීම කියලා මම හිතන්නේ ඔය මගේ ෆීල් එක ඔටෝමොබයි ෆීල් එක. ඒක මම පොඩ්ඩකට පෝස්ට් කරලා මේ පැත්තට මේ බිස්නස් එක පැත්තට පොඩ්ඩ අවධානය දීලා තියෙනවා. ඒක අපිට සෑහෙන ලෙවල් එකකට ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මිතන්නේ ඒක තමයි මගේ ලොකුම ගැප ගැනීම. ෆැමිලි එකෙන් සපෝට් එක අතරම තාත්තගෙන් තාම සපෝට් එක ගැ එහෙන් තමයි අපි තාම අයිටම්ස් හදන්නේ. ඒ ඔක්කොම ෆැමිලි එකෙන් කොහොමද සපෝට් එක තියෙනවා මෙයාගේ ෆැමිලි එක නෙවෙයි මගේ ෆැමිලි එක නෙවෙයි දෙකෙම. යාළුවොත් ඉතින් ඒ වගේ තමයි. අපි ඒ ට්‍රිප් යන්නේ හැමදේම ඉතින් කරනවා වැඩ වැඩි. ඉතින් ඒගොල්ලොත් ඒක තේරුම් ගන්න අපි ඉතින් ඒ වුණාට හැමදේම කරගෙන ඉන්නවා. අපේ බිස්නස් එක ඇත්තටම ෆැමිලිසුයි යාළුවෝ ඔක්කොම අර බිස්නස් එකක් කරද්දී මොන වගේද කියලා තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් අපි සමහර ලාවට ටිප්ස් යන්නේ වලට ෆැමිලි ගෙට් ටුගෙදර්ස් වලට එහෙම සම්බන්ධ වෙන්න බැරි වෙන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙන්නේ. ඒකින්ද ඒ වගේ සපෝට් එකක් නම් හම්බෙනවා. ඇත්තටම කියන්න තියෙන්නේ අපි දෙන්නෙක් විදිහට එකතු වෙලා එකට යනකොට ගමනක් ප්‍රශ්න හැම දෙයකටම අපි දෙන්නටම එකට මූණ දෙන්න පුළුවන්. ඔව් මොකක් හරි වැටීමක් වුණත් ඒක දෙන්නටම එකතු වෙලා නැගිටින්නත් පුළුවන්. එතකොට ඒක ලොකු ෆයියක්. ඔව් දෙයක් කරද්දී ඒක දෙන්නෙක් එක්ක එකතු වෙලා කරද්දී සෑහෙන ශක්තියක් එකට එනවා. ඒත් තනියම එක්කෙනෙක් කරනට වඩා අනික ඒ කියන්නේ පිට දෙන්නෙක්ට වඩා ඔව් තමන් ළඟම ඉන්න එක්කෙනෙක් එක දෙන්නෙක් එක්කලා කරද්දී ඒක හරි ලේසියි. ඒක ලේසියි. ඒක තමයි අපිට දෙන්න තියෙන ආදර්ශේ. අනිත් අයටත් ඒ කියන්නේ අපි වගේම තව කපල්ස් ඉන්නවා. එයා වෙන ෆීල්ඩ් එකක් මෙයා වෙන ෆීල්ඩ් එකක් කියලා හිතන්න එපා. දෙන්නගෙම හෙල්ප් එක අරගෙන දෙන්නට දෙයක් කරන්න පුළුවන් නම්
එතන ලොකු ජයග්‍රහණයක් තියෙනවා.